අයිබෝන් වාසනාවන්ත සුබ දවසක් ප්‍රාර්ථනා කරන මුලින්ම ඔයාලා සියලුම දෙනාට. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් අද ආරම්භයීමට නියමිතයි. දෙරට අතර පළමු එක්දින තරගය මේ වන විට මේ සඳහා සියලුම කටයුතු සූදානම් කර ඇති බවටයි තොරතුරු වාර්තා වී තිබෙන්නේ. ඉතින් ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකෙන් වැඩිපුර ආදරය කරන ක්‍රීඩකයෙකු තමයි සනත් ජයසූරිය. ඊට හේතු කියන්න අවශ්‍ය නැහැ කියලා හිතන ඔයාලට. ඉතින් ඔහුට මේ වන විට අලුත්ම වගකීමක් පැවරී තිබෙන අපි මේ ගැන බලන්න කලින් බල්ලයිමු අද ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් විදිහට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා ගැන මේ වන විට තොරතුරු සඳහන් වී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවෙකුන පැතුම් නිස්සංක ආබාධයකට ලක්වීම නිසා දෙරට අතර පැවති 20-20 තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා ඔහුට අවස්ථාවක් හිමිුනේ නැහැ. නිමවුණු ඇෆ්ගනිස්තාන් ශ්‍රී ලංකා එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් විදිහට ක්‍රීඩා කළ අවිෂ්කර්පනාන්දු සහ පැතුම් නිස්සංක අද බංගලාදේශ කණ්ඩායමට එරෙහිව තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් විදිහට ක්‍රීඩා කිරීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වී තිබෙන්නේ. ඉතින් අපි මීළඟට බලමු සනත් ජයසූරිය මහතාට ලැබී ඇති අලුත්ම වගකීම මොකක්ද කියලා. 2024 වර්ෂයේ ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වන අදියර පැවැත්වීමට නියමිතයි. මේ වන විට අදියර 4ක් පවත්වා අවසන් එම අදියර 4න් අදියර 3කදීම තිසර පෙරේරාගේ නායකත්වයෙන් උත් ජැප්නා කින්ස් කණ්ඩායම සූරතාවයේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඒ වගේම නිමාවුණු 2023 වර්ෂයේ සූරතාවයේ දිනා ගැනීමට සමත් වුණේ වනිදු හසරංගගේ නායකත්වයෙන් උත් කැන්ඩි කණ්ඩායම. ඉතින් මේ වර්ෂයේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ආල්ල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා සනත් ජයසූරිය මහතාව තෝරාගෙන ඇති බවට මේ වන විට නිල වශයෙන් තොරතුරු දන්වා තිබෙනවා. ඒ අනුව මේ වර්ෂයේ පැවැත්වීමට නියමිත LPL තරගාවලියේ ගාල්ල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදියට වැඩ කටයුතු කිරීමට නියමිත වී තිබෙන්නේ සනත් ජයසූරිය මහතා. ඉතින් අද පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර තරගයේ පිටියේ යාවත් කාලින අලුත්ම තොරතුරු සමගින් දිගටම අපිත් එක්ක එකතුලා ඉන්න අපි නැවතත් හමුමු ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.